පොදු ප්‍රවාහනේදී කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන හිංසනයන් සැලකිල්ලට ගනිමින්. ඒදින දෙවයින පුා විශේෂ මෙහෙවමක් ක්‍රියාත්මක කලා. ඒ පෙරවරු අටේ සිට රාත්‍රී දහයදක්වායි. මෙහිදී සිවිල් ඇඳුමින් සැසුණු පොලිස් නිල්ල හරින් යෝදවා බස්රත බස් නැවතුම් පලස් සහ දුම්්‍රියස්ථානබල විශේෂ මෙහෙුම් ක්‍රියාත්මක වුණා. එහිදී පුද්ගලයින් හතල් හකට අආසන්න ප්‍රමාණයක් අත්ත හැගුවට ගැතිබෙනවා. මෙ අත්‍ර විශේෂකාය බලකාය ගෝන හේන කඳවරේ නිලද හරින්ට ලද තොරදුරකට අනුව වැල්ලම් පිටිය පොලිස්සමේ වැටලීමක් සිදු කළ. එහිදී තීර් බදු නොගෙවා නීති විරෝධීව මෙරටට රැගෙන ජංගමදුරකථන ජංගඹදුරකතන උපාගස් සහ දිජිටල් අත්තොරලෝස සන්තේ තබාගෙන සිටි පුද්ගලෙකු අත්තරැඟුවට ගෙන තිබෙනවා. විශේෂකාරය බලකාය හපුතලේ කඳුරේ නිලදහරින්ට ලදතොතුරකට අනුව ඇටැම්පිටිය පොලිස් වසබේ වැටලීමක් සිදු කලා. එහිදී තීරු වදු නොගවා නීති විරෝධීව මෙරට ආනායිනේ කරන ලද, වල්නාශක සහ පලිබෝධනාශක තොගයක් සන්තකේ තබගන සිටි පුදගලයකු අත්තරංගුවට කෙනති බෙනවා. ්‍ර ලංකා විික හමුදාව වෙරලා රක්ෂක දෙපාත්මේන්තුවෝ සමග එක්ව ඒ රාත්‍රියේ විශේෂ මෙහෙවමක් සිදුකරතිබෙනපා. එයාපනේ ඩෙල්ස් දපත අසල මුහුදු ප්‍රදේශයේදී. එහිදී මෙරට මුහුදු සීමාව තුළ අනවසරෙන් දීවරකර්මාන්තයේදනු ඉන්දිය දීවරයාාත්‍රා දෙකක් සමඟ, ඉන්දිය දීවරෙන් දහනව දෙෙකු අත්ත නැගුවට ගැනීමට නාවික හමුදාව සමත්තුනා. ඒ අනුව වසරේ මේදක්වා මුහුදු සීමාව තුළ සිදුකරන ලද මෙහෙුම්වලින් ඉන්දිය දීවර අත්‍රා දොල් හක් සහ ඉන්දය දීවරෙන් අසු අට දෙෙකු අත්තරංගුවට ගෙනඇති බයි වාර්තා වන්නේ. ශ්‍රීල කානාවික හමුදාව මන්නාරම කොට්ටාස පොලිස් අපරාධ විමර්ශණ අංශය සමගෙක්ව ඒ විශේෂ සෝදිසි මෙහෙවුමක් සිදු කළා. ඒ සිලාවතුර නානට්ටාන් ප්‍රදේශයේදී. එහිදී මත්පෙති එදහස් දෙසියක තොගයක් සමඟ සැකරුවකු සහ සැකකාීියක අත්තනංගුවට ගෙනති පබෙනවාා. යක්තිය මෙහෙවමට සමගාමීව ඒයේ දින සිදුකළ වැටලීම් වලදි මද්‍ර්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් පන්සේ පනස් අට දෙනෙකු අත්තරංගුවට ගෙනති පෙනපා. අපරාධ ලයිස්තුේ සිටි සැකරුවන් එකසේ හැත්ත දෙනකු අත්ත නංගෝට ගෙනැඇති බවද වාර්තාාවනවා. ඒ අනුව ගතව පෑ විසි හතරක කාලය තුළ යුක්තිය මෙහෙවමෙන් අත්තරංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන හත්සය විසි අටයි. ke සිතැනண்ட සි channel දම सब subscribeाइबeරண்ட.